රූපී අරූපී අතර වෙනස මොකක්ද? හා ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතන තියෙනවා වචන තුනක්. කාමාවචර, රූපාවචර, අරූපාවචර. වචන තුනක් තියෙනවා. දැන් චර කියන්නේ මොකද්ද? අපි හැසිරෙනවා. චරණය කරනවා. සැරිසරනවා. චර කියන්නේ. කාමාවචර කියන්නේ මේ ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය දිවකය කියන පහ පිනවන්නට කරන සියලු ක්‍රියාකාරකම් ගන්නවනම් ඒවා කාමාවචරයි. ඊට පස්සේ මන රමණය කරන්නට, මන පිනවන්නට කරන ක්‍රියාකාරකම් දෙආකාරයි, රූපාවචරයි, අරූපාවචරයි. අසුතත් පුතග්ඥන පුද්ගලයෝ කාමාවචර ක්‍රියාත්, රූපාවචර ක්‍රියාත්, අරූපාවචර ක්‍රියාත් කරනවා. හැබැයි තුනම චර. මේ තුනම චර නම් කරන්න ඕන. ඒකනේ පසළොස් චරණ ධර්මයක් විග්‍රහ කරේ. චර නම් කරන්න ඕන. මේ රූප කිව්වේ අපිට ඇහෙන් දකින්න බලන්න තියෙන දේවල්. දැන් ඔබට හිතෙනවා නම් ඔබ මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕන, ඇමති කෙනෙක් වෙන්න ඕන, අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඕන, රූපාන්ත කෙනෙක් වෙන්න ඕන, පෝසත් කෙනෙක් වෙන්න ඕන, අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න ඕන, මූලිකයෙක් වෙන්න ඕන, ප්‍රධානීෙක් වෙන්න ඕන, බලවතෙක් වෙන්න ඕන, රූපන්තෙක්. මේ ඔක්කොම රූපයි. ඒ රූප හැටියට ඔබට දකින්න පුළුවන්. හැබැයි ඔබට රූප හැටියට දකින්න බැරි දේවලුත් ඔබ හිතනවා කරනවා. මොකද රූප හැටියට ඔබට දෙවියෙක් වෙන්න බෑ රූපයක් පේන්නේ නැහැ. බ්‍රහ්මයෙක් වෙන්න බෑ රූපයක් පේන්නේ නැහැ. ඔබට ධ්‍යානලාභියෙක්, අවිඥාලාභියෙක්, රූපවන්තයෙක් හැටියට පේන්නේ නැහැ. එතකොට අරහත් වහන්සේ කෙනෙක් ධ්‍යානලාභියෙක්, අවිඥාලාභියෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් ඔක්කොම අරූපාවයි. හැබැයි ඔබ ඒවත් බලාපොරොත්තුවෙන් ඒ අරූපාවචර ක්‍රියාකාරකමුත් කරනවා. එතකොට මේක තමා රූප අරූප. රූපී ධ්‍යාන, අරූපී ධ්‍යාන කියලා දෙකක් තියෙනවා. රූපාවචර, අරූපාවචර කියලා වචන දෙකක් තියෙන එකයි. කාම රූප, රූප අරූප තුනක් තියෙනවා. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා.